අමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවෙනෙ කාලු අයං බදන්ත දම්මස්සවෙනෙ කාලු අයං බදන්ත දම්ම සවෙනෙ කාලු අයං බදන්ත නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්ස. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. තාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනී බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වය පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයන්. බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධරම දානා නිසංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවාසනා වීවා කියල ප්‍රාර්ථනා කරමු පිඳතන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තෙළවුගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථ රථනයක් අත්තානංවේ පියංජ්ඥා රක්කයියානං සුරක්කිතං න්න මං්‍ය තරං යාමං පටි ජගගය පණ්ඩිතුූ දම පදපාලිය සඳහන් වෙන මේ ගාථරත්නය අන්තර්ගත වෙන්නේ ආත්ම වර්ගය තුළ මේ ගාථරථනය සරල තේරුම අත්තා නංවේ පියන් යඥඥා මේ ලෝකෙ ජීවත්වෙන් හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට ප්‍රියයි. එමතන් තමන්ට ප්‍රියයි. රක්කේ යානං සුරක්කිතන්. තමන් තමන්ට ප්‍රියයි නං තමන්ගේ ආත්මය තමන් විසින් සුරක්ෂිත කළ ුතුයි. තින්න මං්‍ය තරං යාමං, ජීවිතයක කාලතුනක් පෙන්නෙනවා බාල තරුණ මහලු කියලා. මේ කාලතුනෙන් එක කාලයක හරි පටිජගගය පණ්ඩිතූ ඥානවන්තයා, මෙයාත්ම සුරක්ෂිත කරනවා කියන එක තමයි මේ ගාතාවේ සරල තේරුම. පිනතිනමේද ගාථ රතනය තුළ මේ විදිහේ, ධර්මකාරණාවක් අන්තර්ගත කරමින් මේ ගාථරථනය දේශනා කොට වදාලි බිම්බිසාර මහරජිරුවන්ගේ පුතෙක් වෙච්ච බෝධි රාජ කුමාරයට බෝධි රාජ කුමාරයා දරුව හිටපු නැදි තාත්ත කෙනෙක් රාජ සම්පත් කොයි තරං තිබුනත් සැපසම්පත්වලින් මොනතරං ආඩ්ඩිය වුනත් දරුවෙක් නැති දුකෙන් නිතර පීඩාවිදා තමන් විසින් සකස් කරගත්ත අභිනව මාලිගේ ඒ මාලිගේට ගෙවදන වෙලාවේ කල්පනා කළා බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නය වැඩම කරවලා මේ මාලිගාව ඇතුළි බුද්ධ ප්‍රමුක මහ සංඝයට දන්දීලා සංඝයා මාලිගාව තුළ වැඩඉන්න කාලයක් මේක සංගාවාසයක් බෝඩ් පත්කරවලා ඉන් පස්සේ මගේ ප්‍රයෝජනයට යොදා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ල ආරාධනාවක් කලා ස්වාමීණී අලුත් මාලිගාවට ප්‍රවේශ මංගල්ලෙ වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයායට දානයක් පූජා කරන්න තීරණය කළා භාගිතුන් වහසේ සඳහා වැඩම කරන සෙක්වා කියලා. බුදුරජාණන් වහසත් ආරාධනාව භාරගත්තා. නියමිත දවසත් උදාවෙලා තිබුණ. භික්‍ෂු මහාසංගයා පිරිවරාගෙන ලොවතුරා බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුද්ධරස්්මි ජාලා විහිදෝමින් ෝධ රජකුමාරයාගේ මාලිගාවවට පින් දානිට වැඩම කළා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපරිමිත බුද්ධ ලීලාව ප්‍රදර්ශනය කරමින් මේ දානයට වැඩම කරනකොට බලාගෙන ඉන්න සියලු දෙනාගේම සතුට පිරිල්ල ඉතිර එනව හිත්වල මේ ලෝකයේ තමන්ගේ ලබාපු ඇස් දෙක යම් වස්තුවක් දෙකළ සැනසෙනවද. ලොවතුරා බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ලබන සැනසීම මේ ලෝක වෙන කිසි දෙයක් දැකීමෙන් ලබන්ඩ පුළුවන්කමක් නෑ. එනිසා තමන්ගේ හැට පුදුමාකාර රසඳුනක් භාගිතුන් වහසේ දකිනවා කියනෙක්. ඇස් දෙකට අමුර්ථය පානය කරවනවා වගේ වැඩක් භාගිතුන් වහන්සේව දකිඩ සලස්සනවා කියන එක හැම කෙනෙක්ම ප්‍රීතියෙන් පිනායමින් ශ්‍රද්ධවින් ඉපිළිමින් භාගිතුන් වහන්සේ දිහා බලාගෙනඉන. සවනක් ගන බුද්ධ රස් මි ජාලා විහිදෙනවා. මෙ මහපෘතු විය සූදානන් වෙලා ඉන්නවා භාගිතුන් වහන්සගේ සිරිපතුළු බාරගන්ඩ අපේ පතුළ භාරගණ්ඩ කවදාවත් මහපොළෝ ලස්ති නෑනි ගල් තිබුණත් ගල්ලයනවා කටු තිබුණොත් කටුයනවා මුල් තිබුණුත් මුල් පෑගෙනවා මහපොලෝ ලෑස්තිනය අපේ පය පිළිගන්ඩ නමුත් එමැන මේ බුදුරජාණන් වහසසි සිරිපතුල තියෙනකොට. කන්දක් ගල් කැටයක් තිබොත් ඒ මොහොතිම යට යනවා. වලක් ගොඩැල්ලක් තිබුණුත් ඒසිියල්ල පිරෙනවා ලක්න සූත්‍ර රට්ටකතාවි සඳහංක ලේකයි උස්තැන් මිටි වෙනවා මිටිතැන් ඉස්සෙනවා බලවල් පිරෙනවා කඳු ගැට යටයවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ඉක්මෝල මේ ලෝකින් එලියට වැඩපු කෙනෙක් එකන සංසාරෙන් එලියට ගිහිල් ලයින්නේ අය භාගිතන් වහන්සේ මේ සසර ගැලින්නේ ගැලන්නේ නෑ මුළු ලෝකයම දින ලයින්නේ බුදුරජාණන් වහන්සේඒ ලෝකයේ දින නව කියල කියන්නේ මේ ස්වභහාවධර්මය දිනුව කියෙ එකයි ස්වභාව ධර්මයේ දිනුව කියල කියන්නේ මුළු ස්වභාව ධර්මයීම භාගිතුන් වහන්සට යටත් වනා කියෙන් එකයි. නොත් අපිට ස්වභාව ධර්මය යටත් නැහැ. අපිට වැස්ස වහිනකොට පායවණඩත් බෑ පායනකොට වස්සව ගණ්ඩත් බෑ. අව්ව වැඩී කියලා ආවරණය කර ගණ්ඩත් බෑ. වෙනත් කර දරකම්කට්ලු තියෙනවා කියලා ඒවමකොත් පාලනය කර ගණ්ඩත් අපිට පුළුවංකමක් නෑහ. නමුත් ලොවතුරා බුදුරජාණන් වහන්සේෙේ. මච් ජමතන් මච්ච ජාතිය ඉපදිලා ඉන්න කාලේ ඒත් මහබෝසතණන් වහන්සට එක කරන්න පුළුව අගුණ වට්ටක ජාතකයේ ඒ කාරණාවම පෙන්වා විශේෂයෙන් මෙතන තියන සත්තියේ බලේ ජාතික කතා දෙකම සත්‍යයේ බලය එතකට මේ ස්වභාවේ දිනන්ඩ අපිගාව අනිවාරයෙන් පංච සීලේට කීකරුවෙච්ච බලයක් තියෙන් ඕනෑ. පංච සීල ප්‍රතිපදාව තුළ පිහිටපු ශක්තියක් තියෙන් ඕනෑ. පන්සිල් රකින්ඩ පන්සිල් රකින්ඩ කිය කොච්චර කීවත් අපි ගණන්ගත්යේ නැතිවුුණට ඒ සිල් ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන ලාභය ලැබෙන සහනය ඒ සුවය මේ ලෝක වෙනමකින් ලැබෙන්ඩද. අගේකයි සඳහන්කලී සීලය තරන් වටි නාභරණයක් මේ ලෝකෙ කොහෙන්ද කෙනෙකුට මේ ලෝකේ කෙනෙක් සැරසෙන්ට බලාපොරොත්තුයෙනවනං ඔවුට සැරසෙන්ද තියෙන හොඳම ආබරණටික තමයි සීලයේ නැමති ආබරණ ටික ඒ ආභරණයෙන් යම් කෙනෙක් සැරසෙනවාද ඒ සැරසීම මෙලොවට පරලෝට දෙකටම වටිනවා ඒම නැත්තං අපි සැරසෙන එක මොහොතකට විතරයි තියෙන්නේ මහබෝසතාණන් වහන්සේ මහ විශාල මාළුවක්වෙල යිපදිලා. ගග හින්දිිල නැතං විල හිඳලා වැස්සනෑ. කපුටන්ට උකුස්සන්ට නිදහනයක් මේක කොක්කුවාදි සත්තුන්ටඇයි මඩයට ම විශාල මාලු ඉන්නෝ ඇවිල් නැර දිග හොටෙන් පහරදීලා විශාල මස්යවූ ඇදගෙන ගහිල්ලන්න පනපිටිම්ම කනවා. දැක්කහම පුද්දුම සංවේගයක් ඇති වුණා. මේ විලේම ඉන්නේ විශාල මාල්ලුවෙක් කියලා සත්‍යයක් ක්‍රියාවක් කරනවා මේ මච්ච ජාතිය ඉපදිච්ච දවසින්දලා අද මේ මොහොත වෙනකං කිසිම ප්‍රාණයකුගේ ජීවිතයේ තොර ොළ බවසත්්‍යයයි එම් බා පජ්ජුන්න දෙවියන මේ කපුටු වාදීන්ගගේ නිධානයේ වහා විනාස කරව කියල කියන්නේ. ුන්න දෙවේ කන වලාහක දෙවට මේවුන්ගේ නිධහනයේ විනාශ කරන්න කලකෙන්නේ වැවපුරුවන්ඩ කියලා වෙන්නතන කියන මොහොතටත් සඳහන් කරනා වලාහක දෙවියෙක් විශාල වලාපටලයක් ඇදලාරගෙන පොරෝගෙන මේක ගර්ජනා කර කර විදුලිය කොටමින් ඉදිරියට ගමන් කලා මුළු ප්‍රදේශයේම වරුසාවින් පිරිලගියා කියලා පිරිල් උතරනකම්ම වෙස්සා එහෙම යමක් කරන්න පුළුවන් වුණා බෝසතාාණන් වහන්සේට තිරි සඟවදී වට්ටක ජාතගෙත් ඒකමයි කියන්නේ ලැව්ගින්න හැම පැත්තෙන්ම පැතිරිලානවා බේරෙන්ට ක්‍රමයක් නෑ අන්තිමට අම්ම තාත් වට පැටිය දාලා යන්නගියා වෙන කර ගැත හැකි කිසිම දෙයක් නෑෙන් අගේ නිසා සත්‍යය ක්‍රියාවක් කලා බට පැටියෙක් වෙලා හිටියත් මේ මහ බෝස තන්නන් වහන්සේ එක පියමතගන්න කොල ුතු කරණාව. උන්හන්සේ බව දන්නවා සිහෙන් ඉන්නේ සීලය යාවර්ජනය කරන්නේ. ඉතින් තමන්ගෙත් සත්‍යයක් තිේෙන්ඩ වන නිසා කියනවා මගේ මව්පියෝ දෙන්න මම දා ගේ බවත් සත්‍යයයි මට පියාමගන්න මගේ පියාපත්වල වාරු ැති බවත් සත්‍යයයි එම් බා ගින්න ඔතන ම නවතිද කියලා පිනතිනේ කල් පාන්තේ දැක්වාම ඒ ප්‍රදේශයේ පුළුස් සන්ඩ බැහැකල කියන්නේ. ඉතින් පාරමිතාව යම් ප්‍රමාණයකට ශක්තිමත් වෙලා වැඩිල්ල තිබුණ කාලෙත් එහෙමන ලොතුනාා බුදුනාට පස්සෙ කොහොමද කියන කාරණාව කෞදමෙල්ලෝ කිසීම කරන්නේ. එ සමහපොලෝ ලෑස්තී හැමවෙලාම සිරිපතුල බාරගැන්ට. ප්‍රපාතයකට සිරිපතුල තිබොත් මලක් හරි ප්‍රපාතයේ පිරෙනවා ගියගරු වලකට සිරිපතුලති බොත් මලක් හරිපි පිළ බාරගන්නවා.ඉ එහෙම භාගිතුන් වහන්සේ මහපලෝ කම්පාකරවකරවෝ භික්ෂු සංඝයා පිරිවරාගෙන බෝධිරාජ කුමාරයාගේ මාලිගාවට දානයට වඩිනකොට බෝධිරාජ තරන් භාග්‍යවන්තයක් තවකොහිද පින්නැතුනි ඒවාගේ භාග්‍යවන්තය වේදා ඔන තරන් හිටිය මේ කාරණාව මටනම් තේරෙන් නැති කරුණ මහාකල්පා සංගේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා. මහපොළොවෙ පස්සොලට වැඩියේ තමන්ගේ ඇගේ මස් දන්දීලා. මහසාගරයේ ජලේට වැඩියේ තමන්ගේ ශරීරයේ ලේ දන්දීලා නිල් අහසේ පායන තරුවලට වැඩියේ තමන්ගේ ඇස්තෙක දන්දීලා සඳහන්කරනවා මෙලොෞතුතරා බුදු බව වෙනුවෙන් මගේ දරු පැටව දන්දුම්න වාරවල අත් දෙක ගැටගහපු වාරවල ඒ ගටගහපු වැල්කන්ද කපල එකතු කලා නං. මහමරට වඩා උසයි කියැයි වැල්කන්ද. ඒ තරන් දරුමල්ලු දන්දීලා බිරිද රාජ්‍ය දන්දීල නොවිදිනා දුක්විඳලා ලෝතුරා බුද්ධ රාජ්‍ය මුදුම් පත් කරගත්තට පස්සේ. විශ්ව දහතුුවට පායන හැබෑම සූරයා. මනුෂ්‍යත්තේ අග්‍රඵලයේ ශාක්ෂාත් කරගත්ත කල්පකාලා ආන්තරේකින් ලෝකෙ පහළ වෙන විශිෂ්ට මනුස්සරතනය මගගේ නිවසට දානයට වඩිනවා කියලා කියන කාරණාව කොහොමුද පින්වදනි තේරෙන්න්නේය පිට බෝධිරාජකුමාරයා මොන තරං පින්වන්ත දේ ඇතින් ඒනිසා ඔහුට ඇති වෙන ප්‍රීතිය විඳවිද තේරණය කරනවා මගේ ජීවිතයේ මෙතෙක් කාලයක් මං පසු තැවෙන දුක්විදින කනස්සල්ලට පත්වෙන කාරණාවක් තියෙනවා ඒක මේ ජීවිතෙත් මට මුදුම් පත් වෙනවාද නැද්ද කියන කාරණාව තේරුම් අරගණ්ඩ අද හොඳ අවස්ථාව හිඳ සිරිපතුල දෝවනය කරන තැන ඉඳලා පාවාඩයක් කෙල්ලවා දානයට වැඩඉන්න තැන දැක්වා. මට මේ ජීවිතෙන් දරසුර තල් බරන්ඩ ලැබෙනවනං භාගිතුන් වහන්සේ මේ පාවාඩේ මතින් වැඩම කරත්වා කියලා නමුත් සිරිපතුල දෝවනය කළට පස්සේ භාගිතන් වහන්සේ ඒ පාවාඩයට සිරිපතුල් තිැබි නෑ එහෙමම හිටගෙන වැඩඉන්නවා ආනන්දයන් වහන්සේ දැනගත්තා මේ පාවාඩේ තමයි මේකට තියෙන හේතුව පාවාඩය අයින් කෙරෙව්වට පස්සේ භාගිතු වහස ඇතුළට වැඩිය. බෝධිරාජ කුමාරයා ධනි පූජා කරලා ඉවර වෙලා මිටි යාසනයක් ක අරග නැවිල්ල භාගිතු නොහසළඟ වාඩිවෙලා වන්දනා කරලා අහනවස්වාමීනේ. අර පාවඩේ මතින් වැඩිය නැත්තයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කලා කුමරුණී. බලාපොරොත්තුවක් පෙර දෙරිකරගෙනම පාවඩිය එලුව නේද කියලා. එහෙමයි ස්වාමීනී කුමරුණ මේ ජීවිතෙත් ඒ බලාපොරොත්තුවක් බුදුන් පත්වෙෙන්නේ නෑ. අනවශ්‍ය බලාපුරත්තුවක් ඔබට නොදෙන් දැයි මං ගඩම කළේ නැත්තේ. ස්වාමීනී සංසාර කරගත්ත කරුමයක් තියෙනවාද තියෙනවා වර්තමාන බිරිඳයි? ඔබයිම පෙර දවසක සංසාරය ඇත කාල ස්වාමයයි බිරිඳමයි ඔබ දෙන්න එකතු වෙලා කුරුලු පැටවු ජීවත්වෙන නත කුරුල්ලු ජීවත්වෙන ප්‍රදේශයක පතිවිච්ච පඳුරුවලට ගිනිි තිබබා. බඩගින්න නිසායි වැඩි කළි කෑමට එමක් හොයාගැන්. ඉගිල්ලෙන්ට පුළුහන් අයි ගුල්ලුණා තටු සලල පියාබන්්ඩ බැරි පැටවු පිස්සු ගේ ු දරුබීජත් පිළිස්සුුණ. ආංගේ බිජුවට සහ ලාබාලකුරුල්ලන්ගේ මස්සනු බව කරලා මේ දෙන්න බඩපුරුව ගත්තා. අනුන්ගේ දරු පැටව අනුන්ගේ දරුබීජයේ පොවුන්ට අහිපි කරපු පාපට දරුව නොලැබීමේ අකුසල කර්මයට අද මූුණ දීල ඉන්නවා. කියන කාරණාව පැහැදිලි කළා. මොකද පාපකර්මයට සම්බන්ධ වනා දෙන්නම එක් කෙනෙක්වත් වුණනං අනික් එක්කෙනගේ පින් තියෙනවන ඒ පිනේ බලයෙන් හරි ඒ බලාපොරොත්තුව මුදුම් පත්වෙන්ට තිබුණා නමුත් දෙන්නම මේ කර්මයට සම්බන්ධ වෙච්ච දෙන්නමයි. ඒහින් දැයික මුදුම් පත්ෙන්න්න. එෙරි මෙන්න මේ කාරණාව පැහැදිලි කරලා දීල තමයි භාගිතුන් නහස අරාපි මාතරුකා කරගත්ත ගාතාරථනය දේශනා කළේ අත්තානං වේ පියන් යඥා, රක්කෙ යානංසුරක්කිතා. මේ ලෝකෙ ජීවත් එන හැම කෙනෙකුටම තමන් යාාත්මේ ප්‍රියයි. අංක නිසා මෙයාත්මය මනාව රැක ගතයතුයි. තින්න ම්්‍ය තරං යාමං පටිජගගය පණ්ඩිතු. තුන් කාලෙන් එක කාලෙක හරි ඥානවන්තයා මෙ යාත්ය රකිනවා. එතට පිනතිරේ කාරණාව එහෙම සඳහන් කරහම අපි හැමෝම අපේ ජීවිතයට ප්‍රියයි කියල මුලින්ම සඳහන් කළේ. මේලෝක මරණයට කවුරුත් අකමැතින්නේෙ අත්තානං උප මංකත්වා නහනේය නගහතයේ තමන් උපමාවට අරගෙන අනු නොනසන්ද කියල තමයි ධර්මය දේශනා කරලා තියෙන්නේ. බොද මම මරණයට බයයි මං වගේ මනික් අඇත් මරණයට බයයි. එනිසා මාවිසින් කවුරුවත් නොමැරිය හිතුයි මරණයට බය කෙනෙක් තවත් එසේම මරණයට බයි කෙනෙක් ඝාතනයනො කළ තුයි ඒක යත්තානං උපමංකත්වා නහනේ යන ගාතයේ කියල සඳන් කළේ. ඒලකට පිටතුන මම මගේ ආත්මයට ප්‍රියයයි කියල කියහම මේ ආත්මේ මට හදි දුර්ලබ එකක්න. මනුස්සු ජීවිතය මේ ලෝකයේ කොයි තර දුර්ලපද කල්ප කාලාන්තරේකට නොලැබෙන ජීවිතයක් ඔබටයි මටයි මේ ලැබිල තියන්නේ එ ලැබිච්ච ජීවිතෙත් මේ වෙනකොට සෑහෙන කාලයක් ඔබ මගින් අහිමි වෙලා ගිහිල්ලා ගෙවිල ගිහිල්ලා කල්ප කාලාන්තරයකින් නොලැබෙන ජීවිතයක් වනත් ලැබෙන ජීවිතය මෙච්චර කාලයක් මේ විදියට පවතින වකල් නිශ්චිතයක් කොතනවත්ම කොතනවත්මනෑ මෙච්චර කල්මන් ජීවත් වෙනවා කියල කවුරුවත්ම කියන්ට දන්නේ නෑ එ නිසා මා විනිශ්චිත වූ ජීවිතයක් නමුත් වටිනාකමින් අතිශය ඉහළ ජීවිතයක් මනුස්ස ජීවිතයක් කියන්නේ. ආංයේ ශ්‍රේෂ්ඨතර වූ මනුස්ස ජීවිතය සතරාපාහිෙන් ආරක්ෂා කර ගණ්ඩුවන පෙරපින් කරන ලද්දූ උතුම් උතුම් මනුසු ජීවිතය ලබා ගත්තා. නමුත් මේ ලෝකෙට එනකොට සත්පුරුෂිූ හම්බ වනේ නැත්තන් ඒ ජීවිතයේ නිකං නිරපරාධ අයාල්ලයනවා සත් පුරුෂිූ අවශ්‍යයි. අපි මේ ලෝකෙට ආවේ වර්තමාන මේ කරකර ඉන්න දේවල් මුකුත් කරන්න නෙමේ මෙයාාවී එනඟ විමොකටද මෙයා අපි මෙෙයාාවේ පුළුහන් තරම් පින් අංකරගෙන නැවතාපු තැනටන්් හැබ දැන් එහෙම එකක් මතක නෑනෙ කොහෙන් දවි කියලා දැම් මතක නෑ මොකට දවි කියලා මතකත් නෑ එකට හේතුවමකක්ද මැරිලා ඉපදිච්චේක මැරිලා ඉපදුනහම අමතක වෙනවා එක කියල දෙන්න කවද්ද ඉන්ඩෝනි එක කියල දෙන්න ඉන්ඩෝනය සත්පුරුෂය සත්පුරුෂය තමයි කාරණාව මතක් කරල දෙන්නේ අසත් පුරුෂයායක විවේචනය කරනවා සත්පුරුෂයා හිස් මුදිනින් පිළිගන්නවා අසත් පුරුෂයා නිරේට යනවා සත්පුරුෂයාගේ අවවාදිරිකීකරුවච්ච කෙනා සුගතියෙන් සුගතියට ගෙල්ල සැනසෙනවා එනම මතක් කලා මේ ලෝකෙ ටාවේ පින්කංකරගෙනපහු ආපු දිහාටම යන්්ඩයි කියන කරණාව කොහෙ කොහෙහිඉඳලාආවාද නිරේ ලෝකවල ඉඳලත්තාවා. හැබැතින් ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට නිරෙන් ආපොයි හඳුන ගණ්ඩත් පොඩි පොඩි ඉංගි සාධක මේ ධර්මය තුළිති පෙන්නලා තියෙනවා. ඒගො හරි දුප්පත් වෙලා උපදිනවා. අනිවාරයෙන් දුපත් වෙලා ඉන්න නිරේෙන් ආපුුවයි නෙමේ. සූත්‍රවල පෙන්න්නන හැටියටයි ම මේ කරුණු. සඳහ කරන සංසාරය දන්දීල මදිහින්දත් දුපත් වෙලා උපදිනවා. දෙ නිරේෙන්ඇවිල්ල දුප්පත්වෙලා ඉපදිලා ජීවත් එෙන්ට ක්‍රමයක් නෑ නො එක්කාරයේ පෞකං කරකර ජීවත්වෙනවා ආපහු යන්නේ නිරටමයි. හැබයි සමහරයි කියන්නේ නිරයෙන් විදිල මනුලොව යන්ඩ ලැබුණොත් ආයනං කවදාවත් නිරේ පැත්ත පලාත එන්නේ නෑ කියලා. එනෙච්චත වෙලා මෙහෙන් එතකට ආත් අමතක වෙනවා වෙන්න. ඒකොසල් රජුවන්ට හිච්ච රාත්‍රී හිච්ච භානක හඬක් කියන පිරිසක් මේ කතාව කියන්නේ නිරේ දුක් විඳන කොටනම් නිරා ගිනි දැල් පේෙන කොටනම් ඒ ගිනි දැල් ලලින් පිලිස්සෙන කොටනම් මෙහාටආය මොකටද කියලා හිතෙනව හිතනවා වැඩක්නය හිතිලා. ජෙහිල්ල ඉවරන්නේඒ අන් ඉස්සරල තමයි යග හිතැඩුව. නිසා අපි අපි හැමෝම අපේ ජීවිතයට ගොඩාක් ප්‍රිය කරන නිසා ඔබවත් මමවත් කවුරුවත්ම කැමතිනෑ මරණින් මත්තේ නිරය ලෝකයක උපදින්ට මරණින් මත්ති ප්‍රේත ලෝකයක උපදින් මරණින් මත්තේ අසුර ලෝකයක උපදින් අපි කවුරුවත් කැමති නෑ නරක දිරිසං ප්‍රේත අසුර කියන මේ සතරපාය අතිශයින්ම භයානකතනක් අති දීර්ගාවිෂයි තිරිසං ලෝක ඉපදුනාම හිතන්න කො පින්නතලි තිරිසන් වුන්ට පින් දෙන්නඩ බෑනි. ප්‍රේතයන්ට නම් පින් දෙෙන්ඩවත් පුළුවන් තිරිස වුන්ට පින් හම්බ වෙන්න. එක විශේෂයෙන් දේශනා කරනවා. එතොට අපි අති දුර්ලබ වූ මනුස්ස ජීවිතයේ හරියට කළමනා කරණය කර ගත්තෙ නැතුව. මරණින් මත්ය සතර අපායක ොහ රීපදදිලා තිරිසන් ලෝකට වැැටු. නිකං විවේකී හිතන්නක කවදද ඉතිරිසං ආත්මෙන් ගොඩේ එන්න කියලා. කවදද තිසංගන්ට පින් කරන්න පුළුවන් වෙන්න. වෙන කෙනෙකුට දෙඩත් බැරිනං පින් තමන්ට කරග්ඩත් බැරිනං පින් කොයි කාලිමිදයිද. පව්කරඩ පුළුවන් පින් කරන්න බෑ. පසෙක් කොච්චර පවකරන . දිරි කල්පනා කරල බලන්නක මාංශ ක්ෂ ක සත්තු කොච්චට පෞද්ද කරගන්න කියලා ඉතින් අන්‍ය වූ සත්තු පව් කරගන්න දෙේවුනාට අපිගේ රීලවවෙක් හොඳරෙක්වාගේ සතක් අපි වස්කල්ලත් දුන්නට කන්නේ ඒැන සතෙක් මරාගෙන කන්නේ ගෝමත් එහෙම කන්න තිවුණට හොඳට බලන්නක තමන් ගැග කහල කහලා කෝම කොහොමරි ේරලාර ගන්න මැක්කවත් අත්හරන්නෙත් නැ කටේ දාල් හපනවා. අං ඒවාගේ විච්චහම මෙ තිරිසං අපායේ ප්‍රාණගාතයෙන් වැලකු නාය කොච්චර අඩුයිද. ප්‍රාණ ගහත නොකරණ අය කොච්චර අඩුද. න ප්‍රාණගහත නොකලා වනත් ඒගොලන්ට පින්කරඩ වෙන විදිහක් නෑ වැටිල ඉන්න ආාදයෙන් ගොඩේෙනම් කවුරුහරි ඉන්ඩ මේ පයි ගොඩවෙච්ච කෙනෙක් අපි මේ වලෙන් ගොඩගට. එහමන තං ආර්ථික අහිනියක් නිසානන් මේ දුක් පිඳන්නේ කවරුහරි ඉන්ඩ මේ පැයි මට මුදල් දෙෙන්ට. මංගාව කරගත්ත පිණුත් නෑ පින් දුන්නට මට හම්බ වෙන්නෙත් නෑ තැන් කොහොමද ගැලවෙන්නේ. මංගහන් මේකයි ආංගේ කාරණාව මනාව තේරුම් අරගෙන මේ සතර අපාහියට පිටු පාණ්ඩම තමයි වැඩ කරහැඳුව. ඒකට හම්බ වෙලා තියන හොඳම තෝතැන තමයි මෙල් ලැබිලතින ජීවි්ති. මනුෂ්‍යාත්මභාවය ලැබුණ බුද්ධාන්තරේ ලැබුණ සම්මාදිිට්ටික බව ලැබුණා. මෙතුනෙෙන් ප්‍රයෝජන ගණ්ඩෝ නෑ සම්මාධිට්ටික බව නැති බුද්ධාන්තරේ නැති මනුස්ස ජීවිත ඕන තරන්තිීනවා. එද ඒකා ලිපදුනාට කිසි වැඩක් නෑ අත්තානං වේපියන් යඥා ට ලැබි ඇතින මේ වටිනාම ආත්ම භාවේ ආරක්ෂා කරගණඩ කියලා මේ කියන්නේ. මේක අවුරුදු කල්ප කෝටි ගණන් ගිහිල්ල ලැබෙන්නේ නැති ජීවිතයක් මනුස්ස ජීවිතේ ඒ තරම්ම දුර්ල බයි. උදාහරණ රම් බුදුරජාණන් වහන්ේ ඕන තරම් පැදිරි කළා ධර්ම දේශනාාවලදී ඒ උදාහරණ ඕන තරම් දේශනාරතියෙන නැස්බාවව විය සිදුරෙන් අහස බලනවා කියන කාරණාව හරියට තනීම භිවේකයක් අරගෙන පැයක්ක්හි තැන්ට පටන් ගත්තුත් කවදතේරෙ කියලා හිතනවාද. බල පණඩිත සූත්‍රයේ උදාහරණයේ මංහිතන න තරන් අපේ යහලතියනවා. බාගිතුන් වහසේ සඳහන් කලාන මහනින සාගරයට වැටිචේක වියගහක් තියෙනවා. එක තියන එක සිදුරයි. සාගරයේ හතර පැත්තිෙන් හමන හුළඟින් මේ විය ගහ හතර පැත්තට පාවිෙනවා. මේ මහ සාගරයේ පතුලින් අවුරුදු සීකට සැරයක් කන කැස්බෑවේ කුඩේනවා. මහනෙනී ඒ කැස්බෑව ටික 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 උඩට බෙල්ල දික්කර කරේනකොට අර විය ගහේ සිදුරෙන් හිස ඉහෙලට පෝල අහස බලන්න්න පුළුහන් වෙයිද කියලා යහනි. එක වෙයිද පින්නතිනි. වෙන්න නැති වැඩක්න සාගරය කුච්චර ලොකුද අපේ රට වටේට තියෙන ඉන්දියෙන් සාගරය ඈත කරවල තින ඇන්ටක්ටිකාවත් අතර වෙනසක්තිය නොද ඒ සාගරත් අතර සාගරයේ වෙනස්කං තියෙනව නමුත් මේක සාගරයක් නති මෙලෝක සාගර ගොඩක් නෑ අත්ලන්ති කීවත් පැසිිපික් කීවත් මහපොලො වගේම තමා ඒක තැන්වල අපි මහපොුව නංකරලතියන ොහඳුන ගණ්ඩ. නමුත් එක එකම පොළොවයි. රටවල් ලංකරලතියන හඳුන ගණ්ඩ. ලංකාවකිවා ඇමෙරිකාවකිව අවස්ට්‍රලියාවවකි කොහැකීවත් එකම මහපොළොවෙනිතින් සාගර ඒේවාගේ තමයි. එහෙම න මෙන්න මේ දැවැන්ත සාගරයේ හතර පැත්තට පාවෙෙන මේ විය ගහා. අවුරුදු සීයකට සැරයක් සාගර පතුලෙන් එන කැස් බෑවට මුණගැහිලා තනිවී සිදුරෙන් හිසපෝල හස බලයිත. විය ගහ කොහෙටේයිද කැස් බෑව කොහෙම්මත් වේද. මං ඒක එකක මාසයක් විතර හිතල බලන්ඩ තේරෙනවද මේ උපමාව කියලා. භික්‍ෂූන් වහස දේශනා කලා ස්වාමී නිභාගිතුන් වහන්සේ අතිශය කලාතුරකින් ඒක වඩ පුළුහන් කියලා අතිශය කලාතුරකින් නිකම් පින්නතින හිතන්නපු මේ වෙන්න නැති වැඩක් නමුත් ලෝකයේ අහඹු සිදුවීම් කියලා ජාතියක් තියෙන නිසා නොවෙනවම කියල කියන්න අතිශය කලාතුරකින් වෙන්න පුළුවන් ආන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනි නිමේ අතිශය කලාතුරකින් වෙඩ ඕන කියන වැඩේ මම කියනවා නිතර නිතර වෙනවා වගේ කියලා ඒ වෙන්න මේ තර කල්ප ගානින් තමා මෙෙනවන නවත් ඒ නිතර නිතර වෙන වගේ මනුස්්‍ය ලෝකේ ඉදල සතරාපායට ගියපු කෙනෙක් නැවත මනුස්සයන් අතරට එනවා කියන කාරණාව ඊට වඩා පරම දුර්ල බයි කළ සඳංකළේ. අං ඒක යිතියන භයානක කාරණාව. ගෙවිල යන තප්පරයක් තප්පරයක් ගාන ජීවිත අපි පින්නතිනේ තැති ගණ්ඩුවනෑ. යි තරං දුරර්ලබ ජීවිතේද මට මේ අහිමිවෙන්න කියලා ගෙවිල යන පැයක් පෑක් ගානේ අපි වෙව්ල් අ්ඩෝන කියන කාරණාවයි මම කියන්නේ. මකද මේ අහිමි වෙන තත්පරේ මේ ජීවිතයේ මේ සංසාර මටායි කව දාවත් මහම්වෙන්නේ මේ ගෙවිල යන පැය මේ සංසාර මටාය කවර දවසකවත් හම්බ වෙන්නෙමනෑ නමුත් මේ පැෑතුලම මොනාද කළේ කුසල්ද රැස්කලේ අකුසල්ද රැස්කලේ ඔය දෙක මගින් විමසලා බැලූත් අංඒක නිසා ලබාගත්ත දුර්ලබූ ශ්‍රේෂ්ට වූ මනුස්ස ජීවිතයක්. ඒ දුර්ලබ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ පරිසංකරගණ්ඩුවනැ. මේ ලෝකෙ පරිසංකරන්ටතිය රංග්‍රිදී මුතු මැනික් නෙමෙයි මෙහම්වෙෙච්ච ජීවිතය. මේ කාමිල වස්තුුවක් රංග්‍රිදී මුතු මැනිි යන මි කරන්න පුළු හංවස්තුක්. රංග්‍රදී මුතු මැනික් ඕන තරං හොයන්න පුළ හ. මට මේ ජීතය අහිමමුන් හම පහු මු සාත්ම භාවයක් හොයාගණඩ පුළු හඳ කියලා අප උහිතල බලන්ඩුවන්නේ. ආගක නිසා පින්නතුනී භාගිතු නොහසේ දේශනා කරපු ආකාරෙන් හැම වෙලාවකොම කල්පනා කරන්ඩෝනි මරණින් මත්තේ මට ඊළඟට හම්බ වෙන ඇගමකක්ද කියලා. මං කැමති මොන ඇඟටද කියලා අපි කැති නෑන පනවුක් ගට. අප කැමති නෑනනි කූඹෙක් වඩ අපි කැමති නෑ හෙෙන බැස්සෙක්වෙද. මදරුවෙක් වන්නඩ ගෙමැසෙක් වෙන්ඩ කෝදුරුවෙක් වඩ අපි කැමතින යන. තිරිසං ලෝකයේ මොනෑග හම්බෙනවටත් අපි කැමති නෑ. එ ඒ තිරිසං ලෝකේ ඇඟක් නොගන්ඩ නං නොවෙන්ඩ නං මේ ලෝක මොනවාවද බංකරලා තියෙන් දෝන සිෙල්ල කල තිය දනන්නේ ෙනෙ මැරුණට පස්සේ උපදින තැන තීරණය කරන්නේ සීලය. ඒ පුද්ගලයා ඉපදුනාට පස්සේ ලැබෙන දේතීරණය කරන්නේ දානය. ධනයයි සීලයයි අත්‍යවශ්‍යම කරණ දෙකක්. එතොට භාගිතු වහන්සේ නිත්‍ය සීලයේ හැටියට පෙන්වුවේ අපට සිල් පද පහක් තියෙනවා මෙසල් පද පහාරක්ෂා කරන්න කියලා අපි පිනතුන් හිතල බලන්න ඒ සිල් පද පහා මේ ජීවිතයේ කොච්චර කාලයක් ආරක්ෂයක් කළාද කියලා. ඉදිරියට ආරක්ෂා කරන්න බලාපපුරොත්තු වෙන වද කියලා අංගේ සිල් පද පහාරක්ෂා කිරීමෙන් තොරව යහපතක් ලබන්ඩ බොහම අමාර්ගවා සීලය උපදින තැන තීරණය කරනවා ධනේපදුනාට පස්සෙ ැබෙන දේ තීරණය කරනවා. අත්තානං වේ පියන් ජඥා යමෙක් තමන්ගේ ආත්මයට ප්‍රියයිනං ඕ ඒ කාන්තෙන් කුසල් රැස් කරන්න වෙනවා. කුසල් රැස් කරනවා විතරක් නෙමෙයි දසදාන වස්තුූම සම්පූර්ණ කරන්න වෙනවා. ඇයි දසදාන වස්තුවක් සම්පූර්ණ කරන්නකිල දේශනා කලින් මට විස්්වාසයක් නැහැ මේ ජීවිතය නිවන්දකිඩ පුළුවන් වෙයිද කියලා. මටවිස්්වාසයක් නැහැ ඊළඟ ජීවිතයක නිවන්දකිට පුළන් ඊ ඊළඟාත්ම මේ නිවන්දකින්න පුළුවන් වෙයිද කියලා එනම් ඔබ දන්නෙත් නෑමි ඔබට කවදද නිවන හම්බ වෙන්න කියලා නිවන හොයාගෙන ඒ නිවන ලැබෙනතුරු අපි උත්සාහ කරනවා ත් ලැෙෙන කවද දන්නේ. ඒ කාරණාව හොඳට තේරුම් ගණ්ඩෝන. අපි නිවන හොයාගණ්ඩ මේ උත්සාහයක යෙදෙනවා. අඩු වැඩි වශයෙන්. නමුත් ලැබෙන්න්නේ කවද්ද දන්නේ. නමුත් කවද හරි මට ඒ නිවන ලැබෙනතුරු මේ සංසාර මං ඉස්සරහට යන්ඩෝනන නිවන හම්බෙනකන් මේ සංසාරය මං ඉස්සරහට යන්්ඩෝන. ඒ ඉස්සරහට යන ගමනේ නිවන් උදෙසා මාවිසින් කළ තු තව කුසල් තියෙනවන්නේ එනිවන සම්පූර්ණ කරගණ්ඩ මාවිසින් කළ ුතු දේවල්තිය නවා. එකන නැවත නැවතමා කුසල් කර්ඩ ඕනෑ. නැවත නැවත කුසල් රැස් කරන්්ඩ මට යාචකයෙක් වෙලා වැඩේ කරන්න බෑනි. නැවත නැවත කුසල් රැස් කර්ඩ හිතේ හැටියට මිල මුදල් විය දන් කරඩ කැමති කැමති දේවල් පූජ කරඩ හිතට වහල් නොවීදින් අපි ගව දනසම්පත් තියෙන්ුව නෙද එහම නැත්තන් අපිගේමු යම් පූජාවක් කරන්න කියලා කල්පනා කරලා අපි බඩමුත් ටුටිකාරගණ්ඩය නවා එකක බා්ඩවල එකක මිල ගණන් එකම බා්ඩ එක එක මිලට තියෙනවා මගේ හිත මුලින්ම තිබුණේ වැඩිම මිල තියෙන හොඳම දෙයක් පූජ කරනවා කියලා නවත්දැන් ගණඩ ගිහිල්ල බලහම මධ්‍යස්ථ දෙයක් ගණ්ඩ කල්පනා කරනවා එයි මංගාවදැන්තින ආර්ථිකල් පහසුගම ටිකක් හීන නිසා ආංහෙම නැත්තුව ඇති හැටියට සංසාරි කැමති කැමති දේවල් පූජ කරද දනසම්පත්තුලින් ආඩ්ඩ්‍ය වෙලා ජීවත්තෙන්ට ලැබෙනවනං මෙල්ලෝකෙ කෞුදාක මැති අන්න ඒකටයි දසදාන වස්තුූ සම්පූර්ණ කරන්න කියලා කීව.ඒ දසදාන වස්තුව සම්පූර්ණ කරගත් හැම සීලයේ නිසා හොඳ තැනක උපදිනවා දසදානවස්තුූ සම්පූර්ණ නිසා උපදිනකොටම මොකොත් මට අඩුනේ හැම දේම ලැබිලයිතියන්නේ. මට තියන්නේ කැමැති කැමැති සේදෙන්ට නැතමන් යමක් ලබන්ඩ යම් කටයුත්තක ව්‍යාපාරයක යෙදෙනවද එක බලාගනඉන්න ොට දියුණුුවෙන්ට පටන්ගන්නවා ඒ හේතු සාධක සංසාර සම්පාධනය වෙලා තියෙන නිසා. ඒකට දසදාන වස්තුූ සම්පූර්ණ කරන්න කියන්නේ. නමුත් මේ කාරණාව හරියට තේරුම් ගන්ඩ බැරිවුණොත් බැරිවුණුත් කෙනෙක්ය බනින්ඩ පුළුහන් නිවන් දකිඩ මිසක් සංසාරී සරහට යන්නඩ නෙමෙයි දහම කියලා. නිවන් දකිඩ තමයි දහම. නමුත් නිවන් දකින්න තුරු මෙසංසාරයාය අන්ඩෝන ක්‍රමයක් තියෙනවා එම ඇත්ත නිවන කියන අන්තෙම ඉලක්කඒ කරා ගමන් කරඩ මට ක්‍රමකීයක් තියෙනවාද අපිගේම අපි මෙහින්දලා අනු රාධපුරේ යන්ඩ හිතනවා කියලා අනරාධපුරේ ඇන්ට ක්‍රමකීයක් තියෙනවාද පයින් යන්ඩ පුළුවන් කරත්තක යන්ඩ පුළුවන් එමනතන් බයිසිකලයක ඇන්ඩ පුළුවන් එමන තන් ඉතාම සුපපු වී මෝට රත්ක ඇන්ඩ ලුවන් මේටිකෙන් මං කැමතිමකේ ඩද නිවන කියන ඉලක්කේගාවට යන්ඩ මං කොහොම දෙ යන්නේ ඒ අන අතර මග මට හිඟන්නෙක් වගේ අන්ඩ වෙනවනම් යාාචකයෙක් වෙන්ඩ වෙනවනම් එකක්ෙනට අත පාන්්ඩ වෙනවනම් දනදානය හීන කෙනෙක් වෙනවනම් මට පින්කම් කරන්න කාලයක් තිේද නිවන හදාගණ්ඩ කාලයක් තිේද අන්න ඒකනේද බොහෝ දෙනට බනක් අහ්ඩ යන් කියල කියහම පංකමකට යමු කියල කියහම සිල් ගණ්ඩ යමු කියල කියහම පුළුහන් වනුත් එන්නම් කියන්නේ නැතම් බලන්නන් කියල කියන්නේ ඇයි තමන්ගේ ආර්ථික අවපාතිය සම්පූර්ණ කරගඩ රෑදවල් වැඩ ඒක දිනන්ඩ රෑදවල් වෙහෙසෙනවා උදේෙන් දල රෑවෙනකං වැඩ කරනවා හැන්දෑවට ආයපැයි කීපයක් තව වෙන තැනක වැඩ කරනවා එම තන් වැඩ කරන කාලසීමාවෙන් පස්සෙත් වැඩ කරනවා නිමාඩු දවසත් වැඩ කරනවා ඇයි මේ ධනයෙන් නිදිද හොයන්නේ. ඉතින් උපදිනකොට මේ සම්පූර්ණ වෙලා තිබුණ ගමන පහසු නැද්ද. අන්න ඒකටයි දස දානවස්තුූ සම්පූර්ණ කරඩි කියලා දේශනා කළේ. ඔක හරියට තේරුම් ගන්න නැතියි ඟක් වෙලාවට චෝදනා කරනවා සංසාරි කෙරවල කරන්න මිසා. සසර සැප හොයන්න්න නෙමෙයි දම තියරන්නේ කියලා. ඒක බාගිතන් වහසේ නොදැන මේ කරුණු දේශන කරනවා නෙයි. මේ කාරණාව ජාතක පාලීඳල පැහැදිලි කරන කරුණ. අ එක නිසා. අත්තානං වේපියන් ජඥා තමන්ගේ ආත්මයට ආදරේ කරනව වන තමන්ගේ ආත්මයට ප්‍රිය කරනව වන තමන්ගේ ආත්මය සුරක්ෂිත කරගඩ කටයුතු කරනවා නං නිියන්දක්නාා ජාතිදක්වා සංසාරී මේ ගමන යන්නෙ කොමද කියන කාරණාව සම්බන්ධ මන සැලස් මක්තියෙන්දන. රක්ේයානං සුරක්කිිතා. මෙ ආත් මනාව සුරක්ෂිත කර්ඩෝ නෑ එක මනාව රැක ගණ්ඩෝ නෑ එ සතරාපායට යා නොදී රැක ගණ්ඩුන තින්න ම්්‍ය තරන් යාම කාලතුනක් තියෙනවා මේ කාලතුනින් එක කාලයක හරි මෙයාත්ම ආරක්ෂා කරන්න කියල දේශනා කළා මකද්ද කාලතුන කියල කීව බාලකාලයයි තරුණ කාලයයි මහල් කාලයයි ත් ලාබාල කාලයේ ඉදල තරුණ කාලයේ දක්වා ඒ කාලය එක කාලයක් හැටියට මැදිවී තව කාලයක් හැටියට සැඳෑ සමේ තවකාලයක් හැටියට කෙසේ වෙත කාලතුනක් මේ කාලතුනින් එක හරි පණ්ඩිතය ජීවිතය ආරක්ෂා කරනවා පින්නතින ළමා වයිසි ඉන්න කෙනෙකුට මන් තරුණ වයිසට යයි කියලා විශ්වාසයක් තියනෙනවද යිස ඉන්න කෙනෙකුට මැදිවිය එක්ම අයි කෙල විශ්වාසයක් තිේෙනවාද සැඳෑ සමය ඉන්න කෙනා කොයි මොහොති ජීවිතන් සමුගනීද එක අපිට තීරණය කරන්නබැහ. දහරාච මහන්තාච ඒ බාලෝ ඒච පණ්ඩිතා සබ්බේ මච්චුුව සංජන්තියේ සබ්බේ මච්චු පලාායනවා බාලායත් මැරෙනවා දහරකාලිත් මැරෙනකි වේකයි න් තාචලකු හත්වෙලත් මැරෙනවා. ඒ බාලෝ ඒච පණ්ඩිතා බාලයෝ පණඩිතයූගත්තු නූගත්තු පෝසත් දුප්පත් මේ ඕනම කෙනෙක් මැරෙනවා. සබබේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායනවා හැමෝටුම මාරය කතා කරහම යන්ඩ වෙනවා. එයින්ද අපි දන්නේ නෑ හෙට නෙමෙයි තව මොහොතක් වෙනකං ජීවත්තේද කියලා. භික්‍ෂූන් වහන්සේ ගින් මේ කාරණාව අපේ භාගිතන් වහස ප්‍රශ්න කරහම භික්ෂූන් වහස එක එකඒක විදිහයට පිළිතුර දුා. සිංගා ගත්ත දානටික වල ග්ඩ ලබෙේද දන්නේ. අතර ගත්ත බත්පිඩ මොකේතියාගෙන ගිලගණ්ඩ ලබයිද දන්නේ මොකයට ගත්ත බට්ටික ගින්ඩ ලැබේයි දන්නේ. මෙහෙම මෙහෙම කරුණු දක්වගෙන යනකොට එක භික්‍ෂුවක් සඳහන් කලා ස්වාමීනි භාගිතුන් වහන්සේ ආස්වාස කරපුවාතේ ප්‍රශ්වාස කරන්න පුළහන් වෙයිද දන්නේ. ප්‍රාශ්වාස කරහම මට ආශවාස කරන්න පුළහන් වෙේද දන්නේ. එම සඳහන් කරහම භාගිතුන් වහසේ සාධකාර පැවත්තිවා. ඒත් තරම් මනිත්්‍යේ මේ ජීවිත. කොයි මොහොතේ ඇද වැටයිද දන්නේ. අංගේක හින්දා. ළමක් කාලයේ දැන්ගේ විලන කල්පන කරන්නඩනෙ සැදෑ සමයක් මටනෑ. මේ කාලෙේ මම්පින් කරන්න මෝනෑ. සැඳෑ සමයට ඇවිල්ලනම් කෝහොමාරි මම්පින් රැස් කර ගණ්ඩුවනෑ. ළමාකාලයයි තරුණ කාලයේ දෙකම පැහු කළා දැම්මන් කෝ මාරිපින් කරදෝනෑ. ළමාකාලි කල්පනා කරන්ට මට තරුණ වියක්තිය ඉද දන්න එළ මේ කල්්‍යාන මිත්‍රය හම්බ වෙලාති එෙන්දෝන පිින් කරට. අංගේවාගේ හැම මොහොතක්ම ලෑස්ති වෙලා ඉන්දෝන මැරෙන්ට. ජීවත් වෙනව කියල කියන්නේ මැරෙන්ඩ ලෑස්ති වෙනවා කියන එකටයි. එක තේරෙනවා අපයට ජීවත් වෙනවා කියල කියන්නේ මැරන්ඩ ලෑස්ති වෙනවා කියන එකට ඒනි මැරෙන්් එච්චරම ලෑස්තිවට දෙයක් තිෙනවාද හුස්ම යන වෙලාව කූසුම යයි කිය නැපේ කල්පනාව. එහම වෙනවනම්කමක් නෑ. නෞත්තේගහම වෙන්නේ නෑ. මැරැෙනකොට රිදනවද කියල හත්. අනාත පෙන්ඩික සිටිතුමා දනංජානි සිටිතුමා මේවාගේ පෙන්න්න පිහිටියේද මැරණකොට රිදෙනවා. එ මැරණෙකොට රිදෙනවා කියල කියන්නමකක්ද. මරනාසන්න වෙන්ඩ වෙඩ වෙන්ඩ වෙන්ඩ මගේ ඇගේ තියෙන වායෝදහතුව නයි පොළොංගු වගේ කිපෙන්ඩ පටන්ගන්නවා. කුසේ තියෙන වාතේ හංකි පෙනවා, බඩවැල්ලොල වාතේ එහිංකිවා හිසේ වාත හිංකි පෙනවා. මේ රුද්ර නාලදිීක ගමන් කරන වාතයහන්කි පෙනවා මෙ හැම්මත් තැනම්ම මේ වාතයකි පෙන්ඩි පටන් ගන්නවා. අන්නඒක තමයි මෙ මරණ වේදනා ඇතිවෙන හේතුව වාාතයකි පිළ එහෙ සෙම තට්ටුව ගණවෙී ගනවී ගණවෙවී ඉහළට නැගෙනවා ආශවාස ප්‍රාශ්වාස කරන්න හොඳටම අමාරුවෙනවා අන්තිමට නහයින් උස්මගඩ බැරි නිසා බොම අමාරුවෙන් දඟල දැඟල කටරල හුස්ම ගන්නවා ආහිම ූස්මගන්නකොට මොකත්දූ හ භයානක හඬ ඒ ආස්්වාස ප්‍රශ්වාසෙක්ක නැගෙනවා ඒට සාමාන්‍ය අපි කියන්නේ පනාදිනවා කියලා. මේ වෙලාවි සමහර කෙනෙකුට ගති නිමිති පහල වෙනවා මරණඇත් එක්කම උපදින්නේ කොහෙද කියන කාරනාව මැරෙන්ඩ කලින් පේෙන්ට පටන් ගන්නවා නිරේ පේන්් ගත්තුොත් ජැමපල්ලු පේන්ඩ ගත්තුත් ඒ ඇති වෙන බීතිඇත් එක මල මුත්‍ර වඋනත් පහවෙන්න බැරිකමක් න. අමතරෝ ප්‍රියවිප්පයෝග දුක ඇැතිවෙනවා. මේ ලෝකෙ දරුවන්ට කොච්චරාදරේ කළාද. එක දරුවෙක් මැරුණ හම මුළු ජීවිත කාලයකේ දරුවගෙන කතා කළා. ඒක් කෙනෙක් අතරම් අහිමි වෙච්ච හින්දා. තෙත් මටතවතුන් හතර දෙනෙක් හිටිය. නවත් එක්කෙනෙක් අහිමවෙලා අච්චර දුක් වෙච්ිමට දැන් ඉතුරුතුන් හතර දෙනාමත් දාලා ස්වාමියයා හෝ බිරිඳද්දාලා නෑදෑ යොද්දාලා ෙවල්දරවල් යානවාහන ඉඩකඩන් වතු පිටි විතරක් නෙමේ ඉරහඳ ඇතුළු මේ ස්වභාව ධර්මය අත්හැරලා මට මේ ලෝකෙන් යන්ඩ වෙලා දැන් ඇති වෙන ගින්න කොහොම වෙනවා දෙතකොට. රුදුරු ගිනිි කදක් හදවතට ඇතුල් කලා වගේ අතිභයානකූ මරණවේදනාවෙන් මරණ දුකින් පිච්චෙනවා එවන් මොහොතක මරණේ මට ලඟ වෙනවා. දට කල්පනා කරන්නවන පුළුහන්දත් හරින්ඩ ලමයිටික. පුළුහන්ද රත්තරන්ටිකත් හැරින්ට පුළුහන්ද ඉඩ කඩැංටිකත් තරින්ට. තන්හාව හිතේතියාග නාසාාව හිතේතියාගෙන මරුණුත් පෙරත්තු ලෝකවත් අර වෙනවා. දේශයත් එක්ක මරණයට පත්වනුොත් වේදනාවත් එක්ක නිරේටම ඇන්ඩ වෙනවා. එම නැත් විස සහිත සතෙක් වෙලා ඉපදෙන්ට සිද්ධ වෙනවා මරණ මංචක සියලු දෙනාමාමතක කරලා මාවිසින් කරගත්ත පින්ටි කාවර්ජනය කර කර මැරෙන්්ඩ පුළුහන් ජීවිතයක් තියනවාද කිය හිතල බලන්නකු යන්න එතෙන්ට උපමාවෙන් උදාහරණය මෙිනෙහි කරට. ඔ හින් හුරතල් දරුව දෙන්නත් එක් වාහනය යනකොට වැටුණකි ඇලකට වතුර පිරි්චෑලකට වැටුණා. වාහනෙත් එකම ගහගනයනවා. මේලළමයිඉති විච් හුරතල්ක. බිරිඳත් වාහනතුලි යත් අමතක කරලා. ළමයිනුත් අමතක කරලාි හතරදිනාටම බේරෙන්ඩ විදිහක් ඇත්තෙමනෑ. මේතුන් දෙනා මමත් කරලා තමන්කරපු කුසල් විතරක් ආවර්ජනය කර කර වතුරපෙල මැරණක ඉන්ඩ පුළහන් තත්වයකට හිත දියුණුද කියලා හිතැන්ට. අන්නේ එකයිගේ මරණයට ලැස්තිී කියලා. එවන් පුද්ගලයා ඕනම තැනක මරෙන්න්ඩ ලෑස්තිී එහම නැත්ත ම මොනතරම් පින් කර ගත්තත් මට අන්තිමට මතක් වෙන්න මොනවද කියන කාරණාවටනය යන්ඩුවන අ ද දියුණුවක්හදා ගණ්ඩෝනෑ තින්න ම්‍ය තරම් යාමං පටි ජගගේය ප්ඩිත මෙ තුන් කාලෙන් එක කාලෙක් හරි ජීවිතයේ ධර්මය තුළ පෝෂණය කරනවා ප්ඩිතය කියල දේශනා කළේ ඒ නිසා ඔබත් මමත් අනිවාරයම දවසක මැරෙනවා අංඒක නිසා අපි හැමෝම ලෑස්තිවමු ඒ මරණයට මුන්න දෙෙන්ට. ඒක මංගාවට ඒ කාන්තෙන් ගනවා මේ ලෝක අනිත් දේවල් අනිත්‍ය ඇයි නමුත් මරණයේ ඉස්තිරවම මාස්සොයාගෙන එනවා. ඒ ස්තිර වූ මරණයට මූුණ දෙෙන්ඩ පුළුහං විදිහට මේ ජීවිතයේ ගොඩ නගා ගණ්ඩ පුළුහං වඋනොත් ඔබ ලැබිච්ච ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක්. වගේ මරණයටට සතුටින් මූුණ දෙෙන්න්න පුළු හං කෙනෙක් බවට පත්ව වනත් ඔබේ සාධහරණයේ මනාව සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මනුස්ස ජීවිතයේ ලැබුණ බුදුද හම හම්බ වුනා සත්පුරුෂිව මුණ ගැහුණා මෙසිියල්ලම ලැබිල තියෙනකොට මරණ මංචකයේ අඳුරු නවාතැනක් වෙනවනං ඒ අවාසනාවන්ත තත්ත්වයක්. උත්සහ කරන්නේ ඕනෙම වෙලාවක මාරය මාසොයාගෙනවාී. ම ැස්තී න වෙලාවක යන්්ඩ ඇවැැයි දුගතියට නෙමේ සුගතියට ඇන්ඩ. කියන ආත්ම විශ්වාසය ගොටිනගා ගණ්ඩ. තුනරුවන්ගේ ආශිරවාදයෙන් ශක්තිය දහිරිය භාග්්‍ය වාසනාව උදාවේවා කල ආශිරවාද කරලා පාර්ථනා කරනවා. පන්නතුන අද මේ උතුම් ධර්මදේශනාව ප්‍රඥානාලි කාවුතුලින් විකාශනය කිරීම සඳහා කුරනෑගල පොල් පිතිගම ගල්ටැම්බෑව රන්සිරි නිවසෙහි පදිංචි ගයාන් මදුමාදව සමරකෝන් පුතනුවන් විසින් සැදහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් මරමුණ දෙදහස් විෂි දෙකේ දෙසැම්බර් මාසය දොළස් වනදින පනස් හයවන ජන්මදිනයේ සමරණ, විමලා සුමනරත්න මැනිිකේවන තම ආදරණීය මැවට නිදුක් නිරෝගී සෝපත් භාවය දේර්ඝාෞෂ සම්පත්තිය උදාවේවා, සසර උපදින භවයක් භවයක් පාසා කල්ල්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබේවා. ුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හා ආරය ම හා සංගරත්නය විශේෂානුකම්පාව නිරන්තරයෙන් ලැබේවා ඉතාමෙක් මං භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන නිර්වාණ සම්පත්තියට ප්‍රවිශ්ටවීමටත් මේ ධර්මදානවේ කුසලස්කන්දය උපනිශ්‍රේවේවා කිය පුතන්වන් විසින් විශේෂයෙන් මෑණියන්ට ආශිර්වාද කල පුුණ්්‍යානමෝදන කරනවා එම කල්්‍යයාන විත්‍ර දේශකයණන් වහන්සේටද නිදුක් නිරෝගී සෝපත්භාාව, දර්ඝාවිෂ සම්පත්තිය උදාවේවා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියෙන් නිර්වාණ සම්පත්තියට ප්‍රවිශ්ටවීමට මේ ධර්මදාන මේ කුසලේ හේතුවේවා. තවද මේ උතුම් වූ ධර්මදේශනාව ශ්‍රවනය කරන්න වූත් දැක බලා සතුටු වන්නාවුත් සියලු ම අෛුරින් දායක වූ සියලු පින් අවැසි දෙවි මිනිසුන් මනුස්ස ප්‍රජාවටත් දායිකත්වය දැරු අයගේ නමින් පරලෝ සැපත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදං වී. ඉතාම ඉක්මං භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාරි සතති ධර්මාවබෝධය ලබාගන්්ඩ මේ කුසල ධර්මයන් හේතු වාසනාවේවා කියල පුුණ්්‍ය අනුමෝදනක් කරනවා. මෙවැනි ධර්මදේශන ශ්‍රවණය කිරීමතුලින් සකල ලෝවැැසිි සියලු දෙවමේස්. මනුස්ස ප්‍රජාව ැස්කරගන්නාව සියලු කුසල කරම. උතුම්මූත් දුර්ලබෞදත් සම්මා සම්බුදධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම හේතුවේවා කෙළම් මඳමාදව සමරකෝන් පුතනුවන් විසින් සැදැහැසිතිං ප්‍රාර්ථනා කරලා තියෙනවා. මදුමාදව පුතනුවන්ටත් පුතනුවන්ගේ පවුලේ අනිෙක් සියලු දෙනාටමත් අපි රැස්කරගත්ත උතුම් සද්ධර්මදානා නිසන්සයත් මේ උතුම් සද්ධර්මදානා නිසන්සේ කුසලයක්ත් හේතුවේවා මෙලවකරන කියන යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරීම සාර්ථක වේවා පරලෝ සුගතිගාමී වේවා ප්‍රාර්ථනය බෝධීෙන් අමා මහන් නිවන වහ වහා මුදුම් පත්කර ගැඩ ලැබේවා කියලා අපිත් ආශිරවාද කරු ලබනවා. ආකා සට්හාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනු මෝදිිත්වා. ර රක්කං තුළෝක සාාසනංදේ වූ වස්සතු කාලීනය සස්්‍යිය සම්පත් ඉහේතුච්ච. පිතෝ බවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.